ජාත්‍යන්තර මූල්‍ය අර මුදලත් ජනාධිපතිතුමත් එවගේම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නායකයනුත් සහ ඔවුන්ට යම්කිසි සාකච්ඡාවක් ඊට එහාට ගිහිල්ලා කරන්න ඕන නම් ඕනෑම පුද්ගලයෙක් අරන් ඇවිල්ලා වඩා හොඳ ඵලදායි සාර්ථක සාකච්ඡාවක් කරන්න. මේ වෙනකොටම සමග ජන බලවේගයත් එවගේම ජනතා විමුක්ති පෙරමුණත් ඒ රැස්වීම වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. අවාසනාවකට මේ අවුරුදු දෙකක කාලය තුළ ආර්ථිකයේ ඇතිවෙච්ච බරපතල පරිහානිය සහ ජනතාවට ඇතිවෙච්ච දැඩි පීඩාකාරී තත්ත්වය තුළ විරුද්ධ පක්ෂය අපිට මේ අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා සහයෝගයක් දුන්නේ නැහැ. ඒ පක්ෂය ඇතුලේ හිටියා සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන් සැබවින්ම රටේ ජාතික අවශ්‍යතාවය සලකලා බලලා ඒ රැස්වීමට සම්බන්ධ නොවීමට ගත් තීරණය මං හිතනවා තාම පහත් මට්ටමේ තීරණයක්. ඒ වගේම පැහැදිලිවම දේශපාලන අරමුණක් එක්ක පමණක් ඔවුන් සාකච්ඡා කරනවා කියලා තියෙන තීරණයක්. මොකද මෙතන තමයි විසඳුමක් ගේන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනත් දේශපාලන පක්ෂත් අතර තනිතනිව සාකච්ඡා පවත්වලා තියෙනවා ඉතිහාසයේ. එතකොට ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ එක එක තැන්වල කියන දේවල් අරගෙන විසඳුමක් ලබා දෙන්න බැරි සාකච්ඡා තියෙනවට වඩා විසඳුමක් දෙන්න පුළුවන් බලධාරීන් ඉන්න එක මේසයකට ඇවිල්ලා සාකච්ඡා කළා තවදුරටත් මේ වැඩසටහන ශක්තිමත් කර ගැනීම සහ විපක්ෂයටත් අවස්ථාව ලබා දීම මේ වැඩසටහන සඳහා වෙනස්කම් කළ යුතු නම් වෙනස්කම් කිරීමේ අවස්ථාව ලබා දීම. ඉතින් ඒ අවස්ථාව විපක්ෂය පැහැර හැරලා තියෙනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ. දැන් ඒක සාධාරණ වැඩක් නෙවෙයි. මොකද ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වුණේ මේ ආණ්ඩුවත් එක්ක යම් කිසි ගනුදෙනුවක් කරනවද නැද්ද කියලා පණිවිඩයක් දෙන්න නෙවෙයි. ඔවුන් විසින් කරන යෝජනාවලියට කොතෙක් දුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වෙනවද නැද්ද කියන කාරණය පිළිබඳ ගැඹුරෙන් පුළුල්ව සාකච්ඡා කරන්න. ඉතින් ඒ අවස්ථාව මගහැරීම සම්බන්ධයෙන් ජනතාව තේරුම් ගත යුතුයි. ඔවුන්ට වැඩසටහනක් නැහැ. ඔවුන්ට වැඩපිළිවෙලක් නැහැ. ඔවුන් විශ්වාස කරන වැඩපිළිවෙලක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ලෝකයේ ඉදිරියේ සහ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් අභියෝග හමුවේ පිළිගත හැකි වැඩසටහනක් නොවන බව.